वार्षिक स्थान मारु सह वैद्युंगे स्थान मारु मंडल संबंधव इपवतीन नीति पीटी सौख्यमती संबंध රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රේණි වෛද්‍යවරුන් සහ පරිපාලන සේවයේ වෛද්‍යවරුන් සියලුම දෙනාගේ 95%කට වඩා වැඩි ප්‍රතිශතයක් සමාජිකත්ව දරන සංගමය. ඒ සංගමයේ නීත්‍යානුකූල බලයක් තියෙනවා වෛද්‍ය ස්ථානමාරු මණ්ඩලවල නිත්‍ය සමාජිකයෙකුට කටයුතු කරන්න. ඒත් අපි දකිනවා ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ කියලා. ඒක සමාජිකත්වයේ කී දෙනෙක්ද සමාජිකත්වයක් තියෙනවද නැද්ද කියන කාරණේ දන්නේ නැති සිද්ධියක් සම්බන්ධව අදාළව රුක්ෂාන් බෙල්ලණන කියන පුද්ගලයා සමග සාකච්ඡාවක් කරනවා. ඒතර අපිට ඔයලා බලද්දි දැනගන්න ලැබිලා තියෙනවා මේ රුක්ෂාන් බෙල්ලණන කියන පුද්ගලයාට වෛද්‍යවරුන් ලියාපදිංචි කරන ප්‍රධාන පරිච්ඡේදය වෙන සෙක්ෂන් 29 යටතේ මේ පුද්ගලයා ලියාපදිංචි වෙලා නැහැ. ඒතර අපිට පේන තියෙන එක තමයි කේලේ රම්බුක් කළ ඇමතිවරයා තමන්ගේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස තමන්ට තියෙන ඒ බලය කුමක්ද කියන එකවත් තමන් සාකච්ඡා කළ යුත්තේ කා සමගද කියන එක ගැනවත් අවම ප්‍රමිතියකවත් පිළිထන්නේ නැතුව ඊටම පහළ මට්ටමකට ඇද වැටිලා හෙද සංගමයක සභාපතිගේ අනුශාසකත්වයෙන් යුත් වෛද්‍ය සංසදයකට සාකච්ඡා ලබා දෙනවා. අදාළ බෙල්ලන නැමැති පුද්ගලයා පෞද්ගලික කාලයේදී මාධ්‍යවලත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලටත් සාක්ෂි ඉදිරිපත් වුණා. ජාතික රුධිර පරිවර්තන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා හින්දෙද්දී එයි රුධිර කොටස් සමාගම් වලට ලබා දෙද්දී අයථා ගනුදෙනු සිදු වුණා කියන චෝදනා ලැබලා ඒ චෝදනා සම්බන්ධයෙන් විමසද්දී මේකට ඔහු විතරක් නෙමෙයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාත් සම්බන්ධයි කියලා ප්‍රකාශ කරපු පුද්ගලෙක්. ඒතර එහෙම සාක්ෂි සමාජ මාධ්‍ය ජාලවල සහ ප්‍රසිද්ධ මාධ්‍යවල පළ වුණා. ඒතර අපිට තියෙන ප්‍රශ්න තමයි මෙහෙම අයථා ගනුදෙනු කරන පුද්ගලයින් එවනත මේ අයථා ගනුදෙනු කරන පුද්ගලයින් ලෙස හංවඩු ගෙවුණු එවනත එහෙම මාධ්‍යවල ප්‍රචාරය වෙච්ච පුද්ගලයෝ ආශ්‍රය කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ දරන්නේ ඇයි කියන එක. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් යම් යම් ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ල වෙන මොහොතක මෙවැනි පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යවරයා ලං කර ගන්න තරම් පහත් මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යවරයා වැටිය යුතු නැති බව තමයි අපේ අදහස. අපේ සෞඛ්‍ය අමාත්‍යවරයා හිතනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය කරද්දී ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ඕනේ මෙවැනි චෝදනාවට ලක් වෙච්ච ඒ සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන පුද්ගලයොත් එක කියලා ඒක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෝරා ගැනීම. හැබැයි ඒක රටේ ජනතාවගේ තෝරා ගැනීම නෙවෙන බව සෞඛ්‍ය අමාත්‍යවරට තේරෙන්න පොඩි කාලයක් ගත වෙයි. මොකද හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වෙන කලින් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් හැටින් ඉඳද්දී මේ බෙල්ලන් කියන පුද්ගලයා ඉතා ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමාට විරුද්ධව එවනත හේවකට ජනාධිපති ධුර අපේක්ෂකයාට විරුද්ධව බරපතල අපහාස චෝදනා එල්ල කළා. එය ඔහුට සාමාන්‍ය තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ රයිසිනානන්ද සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ තහනම් කරා මේ පුද්ගලයාගේ වැඩ තහනම් කළ පරීක්ෂණයක් කරන බවක් පෙන්නවා. හැබැයි අවසානයේදී රාජසේනාරන්ද සෞඛ්‍ය අමාත්‍යවරයා මොහු සමග ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කළා විතරක් නෙමෙයි අවසානයේදී ඔහුගේ සුවපති කූට ප්‍රාප්තියටත් මේ පුද්ගලයා තමයි වෛද්‍යවරුන් නැයි කියා ගන්නා වෙනත් පුද්ගලෙකු අරන් ගියේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරු බිහි වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් වෙන ස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ. එතකොට කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමියට ඒ සම්බන්ධ චෝදනා නැගුණේ නැහැ. එතන මේ සෞඛ්‍ය අමාත්‍යවරයා මාරු වුණාට පස්සේ ඉතා පැහැදිලි චෝදනාවක් එල්ල වෙනවා. ඉතිහාසයේ වංචනික බවට මාධ්‍ය හරහා ප්‍රචාරය වුණු ජනාධිපති කොමිෂන් සභාවලට අරගෙන ගිය වැඩ තහනම් වලට ලක් වුණු අවමෝෂෙන් වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි විය යුතු සෙක්ෂන් 29 යටතේ වෛද්‍ය සභාවේ ඒ අදාළ 29 වෙනි වගන්තිය යටතේ පූර්ණ ලියාපදිංචියක් ලබාගෙන නැති පුද්ගලෙක් සමග ඇයි මේ සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්න යන්නේ කියන එක. සමහරට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයත් එක්ක කටයුතු කරද්දී කරන්න බැරි බොහෝ දේ බෙල්ලන සමග එකතු වෙලා කළ හැකි බව. එසේ විය හැකි. මොකද අදාළ රුක්ෂාන් බෙල්ලන නැමැති පුද්ගලයාට එහෙම
පහෝගිය කාලේ ඉතිහාසයක් තියෙනවා. ඒක නිසා තමයි අපිට පේන්න තියෙනවා ඇති මේ පවතින රජයන් වල රජයන් මාරු වුණාට බෙල්ලන මේ සෞඛ්‍යමති වරුන් එක්ක ගනුදෙනු කරන්නේ ඊටාම සමීපව. එහෙම සමීපව ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා නම් ඒක මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. ඒ රහසයි කියලා අපේ සමාජිකව පෙන්වලා දෙන කාරණේ තමයි ඕවිතා නිර්ලජ්ජිව ඒ සෞඛ්‍යමති වරුන්ට අවශ්‍ය කරන කාරණා ඉෂ්ට කිරීම සඳහා සැදී පැහැදී ඉන්නවා කියලා. ඒතකොට සෞඛ්‍යමති වරු බලාපොරොත්තු වෙන්නේ මේ සෞඛ්‍ය මාධ්‍යංශර ලබා දෙන විශාල මුදල ඒ නිර්ලජ්ජී විදියට භාවිතා කරන්න නම් මෙවැනි පුද්ගලයින්ගේ ආශ්‍රය අවශ්‍ය බව පේන තියෙනවා. ඒ එක එක සෞඛ්‍ය අමාත්‍යවරුන්ට තිබෙන ආශාවන් එක එක සෞඛ්‍ය අමාත්‍යවරුන්ට තිබෙනා වූ ඇල්මවල් ඒව ඉෂ්ට කරන්න නෙමෙයි රජයේ වෛද්‍ය නායක සංගමයේ බැදිලයි. ඒ නිසා ඔවුන්ට රජයේ වෛද්‍ය නායක සංගමයේ සමග ප්‍රතිපත්ති ගමනකට අපහසු වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යතුමා මතක තියාගන්න ඕනක තමයි තමන්ට ඕන තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් ඉෂ්ට කරගන්න විවිධ පුද්ගල ලංකර ගතර කමන්නේ. अब रजे वैद्य नायक संघ निश्चित निश्चित उल्लंघन उत्तर दें रजे वैद्य नायक संघ में सामाजिक सौख्य मत मेक अद्धकल बला रजे वैद्य नायक संघ में सूदान अब सौख्य मत इतम निर्लज्जी देश पालन सूदुअक तमंगे पौद्गलिक अभिमतार्थयान पौद्गलिक रुचि अरुचिकम संबंध तीर्ण गणीम सदा पेलमिमिन तीनो ए सदा आवश्यक नायवलुन सौख्य मातेसर एकतु करगानी मिंगिन्नो ए कूट प्राप्ति तमाय रुक्षान बेल्लन समग साकाच्चा पवत्तमे नीति अनुकूलव राज्य वैद्य नायक संघमेट लभिला तीन मारु मंडल वल कटितु किरीमे हेकियाव नति किरीम सदा तीर्ण गणीम क्रियामार्गे विदेश वैद्यवरेशो लांकी वैद्य प्रोफेशनल रजिस्ट्रेशन सीमावासी पत्थ्यम सदा तीस देवनी वगंती लियापति तीस एक्वनी वगंती के लिए कक्तीनो एक लियापति सौख्य सेवा अध्यक्ष जनरल वर आवश्यक निर्देश कर ला या उपाध्यक्तन आयट अब समाहराय अदाल एक्सिस्टिंग विभाग पास बोलवा ए आयट राज्य सेवे दिल इन का वैद्यवर एक नम भाविता करना अवस्था सेक्शन 29 के अन्य अवश्य उपाध्य तीनो पूर्ण लियापति लादन क्रम विदेशी वैद्य उपाधि चोदना पास ආවනම් ඒගොල්ලෝ රෙජිස්ටර් වෙන්නේ මුලින් සෙක්ෂන් 32 ඊට පස්සේ සෙක්ෂන් 29. අද මේ පුද්ගලයා මේ 29 වෙනි වගන්ති යටතේ අද වෙනකොටත් ලියාපදිංචිලා